උත්සාහෙන් ජීවිතේ ජයගත් පුද්ගලයන්ගේ තොරතුරු දැනගැනීමට ඔබ ආසාවෙන් ඇති. එවන් පුද්ගලයෙකුගේ තොරතුරුත් සමගින් මේ ආරම්භ වන්නේ The Big Boss Show. The Big Boss Show තුලින් අද හමුවන්නේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා. ෆ්‍රැන්සිස් පෙරේරා මහතාගේ සහ ගර්ලි රණවීර මහත්මියගේ එකම දරුවා ලෙසින් අප කතානායකවරයා මෙලොව එළිය දොටුවා. පාසල් වියේදී මලල ක්‍රීඩකයෙකු ලෙසින් දකුණු පළාත තුළ ඉමහත් කීර්තියක් දිනාගත් මහේන්ද්‍ර පෙරේරා මහතා සිය අධ්‍යාපන කටයුතුද එකලෙස සමබරව පවත්වාගෙන යාමට සමත් වුණා. සිය මවකින් ලද ඕතන් හා පියාගෙන් ලද පන්වරය සිය සාර්ථකත්වයේ අත්තිවාරම බව ඔහු අපට පවසා සිටියා. අභිවේකී කාර්යබහුල ජීවන රටාවකට හැඩගැසී සිටියත් සිය විවේක කාලය බිරිඳ සහ පොතුන් දෙදෙනා වෙනුවෙන් මොහු සෑම විටම වෙන් කරගෙන තිබෙනවා. ක්‍රීඩකෙක්, ගායකයෙක්, වාදකෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හා විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස එකිනෙකට වෙනස් ශ්‍රේෂ්ඨ ගණනාවක දක්ෂතා දක්වා ඇති මහේන්ද්‍ර පෙරේරා මහතා මෙරට තුලදී කලාතුරකින් හමුවන සුවිශේෂී චරිතයක්. ජීවිතය අයදින රෝගී දෑත් මත බලාපොරොත්තු වී පහන්සිලු දල්වන පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා සමග අරඹන මේ පිළිසඳර සැබවින්ම ඔබට නැවුම් අත්දැකීමක් වනු ඇති. ආරෝග්‍ය පරමාලාභ උතුම්ම සැපත නිරෝගී සම්පත්තියයි. අපට නිරෝගී සම්පත්තිය ලබා දෙන ලංකාවේ අංක එකේ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව සිටිනවා. ඔහු නමින් මහේන්ද්‍ර පෙරේරා. අයබෝන් කියලා ඔබතුමාව අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන්. මුලින් මම ඔබතුමාට කියන්නට ඕන ඔබතුමා සමග මේ වැඩසටහන කිරීම ලැබීමම වාසනාවක් කොට මා සලකනවා. අපි ඔබතුමාව දන්නවා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස. එතනින් පරිබාහිරව මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කවුද? මම මහේන්ද්‍ර පෙරේරා කියන නම මගේ ක්‍රියාපද මගේ නම හෝ මගේ භූමිකාව හැම වෙලේම ඒක වෛද්‍යවරයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස තියා ගැනීම තමයි මගේ එකම ආසාව. ඒ මහේන්ද්ර පෙරේරා කියන පුද්ගලයා කිව්වොත් ඔහු වෙන්නේ වෛද්‍යවරයෙක් පමණයි. ඒ වෛද්‍යවරයෙක් වීම ගැන තමයි තියෙන්නේ මගේ එකම සතුට, ආඩම්බරය. ඕනෑම තැනක් කියන්න පුළුවන්. ඒක තමයි. එතනින් එහාට කිසිවක් මගේ නැහැ. ඇත්තටම කියනවා මගේ මුළු ජීවිතේම 1980 දෙසැම්බර් 5 වෙනිදා වෛද්‍ය විභාගය සමත් දා ඉඳලම කරේ ඒ වෛද්‍ය ක්ෂේත්‍රයට විය යුතු දේවල්. ඒක හරි ආසාවෙන් කරා. තාමත් කරනවා, ඉදිරියටත් කරනවා. මේ අනතුරාම මම මහේන්ද්‍ර පෙරේරා නම් වෛද්‍යවරයා මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම දන්න ආකාරයට ඔබතුමා වෛද්‍ය ක්ෂේත්‍රයෙන් අමතරව කලාවටත් සම්බන්ධයි. ඔබතුමා ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදකවරේ. ඇයි වෛද්‍යවරයෙක් මේ චිත්‍රපට නිෂ්පාදනය වැනි දේවල් සමග සම්බන්ධ වුණේ? අපි ඒ පිළිබඳව දැනගැනීමට කැමතියි. චිත්‍රපට නිෂ්පාදනය ඇත්තරම ඒකට පෙළඹුණේ දැන් අපේ පාසල් කාලයේ තියෙන ආසාව. ඒ කාලේ හිතෙනවා අපේ ලංකාවේ තිබුණු චිත්‍රපටි වෘත්තාන්ත චිත්‍රපටි දැක්කම හරි ආසා හිතෙනවා චිත්‍රපටි කරන්න, රඟපාන වගේ ආසාව. ඒ අර ඒත් කිසිම ආසාවක් තිබුණ නෑ. නමුත් ඇත්තටම මේක ඇති වුණේ මගේ ලොකු පුතා තිවංක පෙරේරා. ඔහු මේ පිළිබඳ හදාරා ලංකාවට පැමිණ චිත්‍රපටයක් කරන්න ඕන හින්දා ඔහු නැවත රටට යන්න කලින් මේ අතරතුර චිත්‍රපට කිහිපයක් කරා. ඒ හින්දා ඒක කෙටි චිත්‍රපට වගේ වල ඉතින් මම ප්‍රොඩක්ෂන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකත් ඉතින් මම හැමතිස්සෙම එයාටත් කියන්නේ ඒ ක්ෂේත්‍රය ඔයා ඔච්චරයි, ඔයා චිත්‍රපටි නිෂ්පාදකෙක් පමණයි, චිත්‍රපටයේ පිළිබඳ යම ආකාරය පමණයි. ඒක තමයි වාගේ මේක වියුත්. එතන එහාට බෑ. මොකද අර ලොවින් එක දෙයකට වේ සමත කිව්වාගේ කෙනෙක් ගාව තියෙන එකයි. අනිත් ඒවා හැම දෙයක්ම බොහොම බාහිරව. දැන් අපේ ඇස් දෙකෙන් ඉස්සරහ දැක්කොත් බලාගෙන යන ගමන් අපි දෙපැත්තෙන් දේවල් පේනවා. නමුත් අපි බලාගෙන යන්නේ එක තැනකට. ඒ දෙපැත්තට යන්නේ. ඒක නිසා හැමතිස්සෙම මම යන්නේ ඒ ගමනට යන ගමන් බාහිර මගේ එක එක පාර්ශ්වයෙන් දිහාම පෙනෙන දේවල් තමයි ඒ චිත්තපටි නිෂ්පාදනය හෝ සංගීතය. ඒ හැම දෙයක්ම ඒව උදව් කරනවා මගේ මේ ගමනට. කලාව කියන දේ වෛද්‍ය විද්‍යාවත් කියන්නේ කලාව. ඒ කලාව කියන දේ මට උදව් වෙනවා හැමතිස්සෙම.
ඒක සම්මිශ්‍රණය. ඒ මිසක් මම කරන දේ මම හරියටම කරනවා කැපවීම තියනවා එකන් සිත්තප නිෂ්පාදනය කරන ගත් මම ඒක වෙනගෙනකොට බාරදිල්ලිය ඒකත්ම ඉගෙනගන්න ආසහිතම චිත්තප නිෂ්පාදනය ගැන් ලංකාව අමුතුම දෙයක් ලොකු දෙයක් කරලා නැහැ. නමුත් අපි කර එකම චිත්‍රපටයකට ජාත් ප්‍රථම ස්ථානය හැමුණා දෙලිවර කිරි චිත්‍රපටයකට. ඒක ඇත්ත වශයෙන් මගේ මිත්‍රය කමල් අද්දර ආරච්චි ඒකට ගොඩක් උදව් කරා. ඒක මම ඇත්ත වශයෙන් බාර දීලා තියෙන මගේ පුත්‍රයාට. ඒක අපිට මගේ අනිත් පුත්‍රයා බාර දීලා තියෙනවා. එයාට වෛද්‍ය ශාස්ත්‍රය. ඔබතුමා වෛද්‍යවරයෙක්. ඔබතුමාගේ දරුවන් වෛද්‍යවරුන් වෙන්න ඕන කියලා ඔබතුමා සිහින දැක්කේ නැද්ද? දැන් තිවංක මේ වෙනකොට චිත්‍රපටි කලාව පිළිබඳව අධ්‍යයනය කරලා මේ වෙනකොට එහි නියැලෙනවා. මම දන්න හැටියට දෙවෙනි පුතා වෛද්‍යවරේ. ඔබතුමා හිතුවේ නැද්ද පුතු දෙන්නම මම වෛද්‍යවරු කරනවා කියලා? නෑ, එහෙම කවදාවත් හිතුවේ නෑ. මගේ කිසිම ආසාවක් තිබුණේ නෑ. මොකද මට ඕන වුණේ තමන් කැමති දේ තමයි තමන් කරන්නේ. ඒ කැමති දේ හරියටම කරනවා. ඕක මම හිතන්නේ ඒක අපේ ජාන හැම දෙයක්ම ලෝකෙ සිද්ධ වෙන්නේ ජානමය පදනමකම. ඒක ඇඟේ තියෙනවා. ඒ පදන මත එයා යන්න ඕනේ එතනට. ඒ කැමැත්තක් නැත්තම් කිසි දෙයක් කරන්නේ නැහැ. දැන් මට යම් කෙනෙක් කිව්වොතින් ව්‍යාපාර කරන්න කියලා මට බෑ කවදාවත් ව්‍යාපාර කරන්න. මට ගණන් හදන්න කිව්වොත් කවුන්ට්ස් කරන්න කිව්වොත් මට බෑ ඒක. මම දන්නේ ඒක මට පුළුවන්. මම ආසමයකට යමෙක් ඒක කරගෙන යනකොට එයා ආසාවෙන් කරනවා කියන්නේ කැපවීමෙන් කරනවා. ඒ කරනකොට ඒක සාර්ථකත්වයේ ඉනි පැත්තට මේ පුද්ගලයා ළඟා වෙනවා. ඒක කාටවත් නවත්තන්නත් බෑ හුඟක් වෙලාවට. ඒක තමයි එකම රහස. කරන දේ කැපවීමකින් කිරීම සහ ආසාවෙන් කිරීම. වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. වෛද්‍යවරයෙක් වෙලා ඉන්පසු විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා කියන එකත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි. අපි කැමැති ඔබතුමාගේ කුඩා කාලයේ සිට වෛද්‍ය වෘත්තියට පැමිණීම පිළිබඳව දැනගැනීමට, ප්‍රේක්ෂකයන් ආසාවෙන් නැති ඒ පිළිබඳව දැනගැනීමට. කුඩා කාලේ ඉතින් මම ඉපදුනේ කොළඹ. මගේ මව මොරටුවේ, මගේ පියා දකුණු පළාතේ. මම මේ කොළඹ ඉපදිලා ඊට පස්සේ මොරටුව පාන්දුරේ හිටුව පාසලක් තිබ්බ කුඩා පාසලක් මම මහවිලි විද්‍යාලය කියලා. ඒකට මම ඉස්කෝලේ ගියා. ඒක ඉන්නවලදී මගේ පියා වැඩ කරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලිපිකරුවෙක් ලෙස. තමයි ඔහුගේ ජීවිතය ආරම්භ කරේ. ඉතින් ඒවර ඔහු මාරු වෙලා යනකොට මම යනවා මේ අපි වරන් ගියා තාත්තගේ ගමට. ඒක තමයි වැලිගම. එහෙ ගියාට පස්සේ ඉතින් එහෙදී ප්‍රාථමික ස්කෝලෙකට මම වහල් පහල දැම්මා. ඒ ස්කෝලෙට ගියාම ඉතින් කොළඹ ඉදිද්දී අපේ අම්මා මට වතුර බෝතලයක් එල්ල තොප්පියක් දාලා පපත්තු දාලා යවනවා. ඒ ගමට ගියාම ඒ ගමේ ළමයි බැනියන් ඇඳලා සරම ඇඳලා සපත්තු නැතුව එනවා. මාව එහෙම අඳගෙන ගියාම ඒ ළමයි මන් දිහා බැලුවා නිකන් සතෙක් දිහා බලනවා වගේ. දවසින් දවස මමත් ඒ තොප්පි කමිස ගලවලා දාලා මමත් අර විදියට කොට කරසමක් ගහගෙන නිකන් ස්කෝලේ ගියා අවුරුද්දක් පමණ. ඊට පසුව මම ආවා කතලුව මධ්‍ය මහාවිද්‍යාලය කියන තැන. මගේ පියා දැම්මා. ඒ පාසලේදී මගේ ලොකු ආසාවක් තිබ ක්‍රීඩාවට. ඒතර මම ඇත්තටම ලංකා පබ්ලික් ස්කූල් කලර්ස් එනකන් මීටර් 100 200 දුවලා තියෙනවා. ඒ පාසලේ ක්‍රීඩා කරගෙන යනකොට හැමදාම දකුණු පළාතේ ප්‍රථම ස්ථානයට මම එනවා. ඒක දැක්කහම පස්සේ ඒ දුවන හැටි බලා ඉඳලා ඒ කාලේ ස්කූල්වල හරි ගාලේ රිච්මන් විද්‍යාලයේ මගේ වයස මම අවුරුදු ස්කූලේ 9 පන්ති ඉන්නකොට ගාලේ රිච්මන් විද්‍යාලයේ ප්‍රිෆෙක්ස්ලා කියන්නේ ශිෂ්‍ය නායකයෝ ඔවුන්ගෙන් මට කතා කරලා අපේ පාසලට එන්න කියලා. ඊට පස්සේ මම රිච්මන් විද්‍යාලයට කතලෝ මහාවිද්‍යාලය කියන තැන රිච්මන් විද්‍යාලය. මේ රිච්මන් විද්‍යාලයට ආවට පස්සේ මම ඇත්තටම සමාජයක පසුබෑම් ගොඩක් තිබ්බ කතලෝ මහාවිද්‍යාලයේ ඉන්නකොට. ඒ පරිසරය සහ ඒ ඉන්න අය අනුව බැලුවම හරිම අමාරු නම් මට ජීවත් වෙන්න. මට මොකද මම ඒක අර ටිකක් තර්ජන වැඩි. එතකොට ඒ හැම පැත්තෙම ශිෂ්‍යයන්ගෙන් සහ ගුරුවරුන්ගේ පව. මම ඉතින් හරි ආස හිතුන මේ ස්කූලෙන් රිච්මන් විද්‍යාලයට ගියාම මට නිකන් ආයි දිව්‍ය ලෝකේ ගියා වගේ අමුතුම පරිසරයක්. මං හිතුවා මම මෙතන තමයි හරි. එතන ඉඳලා මම ඒ ස්කූලෙට අවුරුදු 5 තුල සෑහෙන පරිබාහිර අධ්‍යාපනයට පරිබාහිර කටයුතු කරා. ඉර හේතුව තමයි මම විද්‍යාවට ඇතුළට මගේ වයිස් ප්‍රින්සිපල් ඒ කෙනා කිව්වා හුඟක් ළමයි ඔයගේ දක්ෂ ක්‍රීඩකයෝ ඇවිල්ලා පාසලට ආවට පස්සේ මෙහෙ ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ ඒ ක්‍රීඩා අමතක කරනවා කියලා. මට හිතුණා නෑ මම මේකත් කරනවා. ඒ හින්දා මම ඒ ස්කූලේ දිහගේ උපරිම ආනන්ද වුණා. හැමදාම සදර්න් ප්‍රොවින්ස් මීට් එකේ මීටර් 100
ඔත්තුවල එකමගැරිල්ලේ ටීම් එකත් එක කොළඹට ඇවිල්ලා දාල්ලේ සෙම්පිස විද්‍යාලයේ ධාවනය කළ ජාත්‍යන්තර තරගවට සහභාග වෙන ඔන්න මෙන තියද මගේ පියා කිව්ව දැන් ඔය ඇති දැන් පාඩම් කර. ඉතින් මට හිතුණා මේ ඊළඟ කැඩටින් ප්ලටුන් එක හිටියා ශිෂ්‍ය බඩ බලකායි ඒකෙත් ලාන්සාජන් වෙනකන් ගියා. ඒ ක්‍රීඩාව හරියට උදව් වුණා මේ ඉගෙන ගන්න. මක් හරි තැනකොට පරිබාහිර දෙයක් විය යුතුයි. අද මට හිතන හැටියට හුඟක් අපි අපිට ක්‍රීඩා කරොත් එළමයට ඉසෙඩ් ස්කෝ එකට යන්න බෑ විශ්වවිද්‍යාලේ ඒ ප්‍රශ්න තියෙන නිසා මිසක් නැත්නම් ඒ කාලය තුල අපිට එච්චර ලොකු මේකක් තිබුණේ නෑ. එහෙම වෙනම මගේ ඒ දකුණු පළාතේ හොඳ ප්‍රතිඵල අරගෙන විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට සිලෙක්ට් තේරුණා කොළඹ. ඒකත් මට ඒකම හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. මට ඇත්තම ඕනේ මේ ක්‍රීඩා කරලා ක්‍රීඩකෙක් විදිහට ඉදිරියට ගිහිල්ලා ඒ වගේම සහ ආසාව තිබ්බ පොලිසියට පොලිස් සේවයට ආසාව නිලැඳුමට සහ ඒකේ තියෙන එකත් හැමදෙස්සම ඒක හිතුවේ. නමුත් මට වෛද්‍ය විද්‍යාලයට නේතු මම BSc උපාධියකට වගේ තේරුණා නම් ඒ කාලේ මම පොලිසියට යනවා අනිවාර්යයෙන්ම. ඒකට මම ආසයි. තාමත් මම ආසයි. දැන්ටත් මම ස්වේච්ඡාවෙන් සේවය කරන පොලිස් රෝහලට ඒ පොලිස් කියන එකට තිබ්බ ආසාව සමක් නිසා මොකද සාමාන්‍ය වෛද්‍යවරයෙක් වුණු මහේන්ද්‍ර පෙරේරා කොහොමද විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් වුණේ ඒ පිළිබඳව අපි කතා කරමු මේ කෙටි විරාමයෙන් පසුව. ක්‍රීඩාව කවදාවත් මගේ අධ්‍යාපනයට බාධාවක් වුණේ නැහැ. එහෙම කියන්නේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා. අපි ඔබතුමාගේ මේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරන්නට ආරම්භ කළා විරාමයට ප්‍රථමයෙන්. අපි දැනගැනීමට කැමති ඔබතුමා කොහොමද මේ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත් වුණේ? ඇත්තටම මම 1975 වෛද්‍ය විද්‍යාලයේ ඉලා අසුවේ සමත් වෙලා ඊට පස්සේ අපේ මූලික වෛද්‍ය පුහුණුව ලැබලා ඊට පස්සේ මට හිතුණා මේක මාව කුරුණෑගල එක්තරා රෝහලකට මාරු වුණා. ඒහෙළු විද්‍යාව කරගෙන ගියාට පස්සේ මට හිතුණා එක තැනකදී මට මෙහෙම ඉඳලා බෑ මම තව ටිකක් මේක ඉගෙන ගන්න ඕන මේක මට මගේ ගුරුවරු මගේ විශේෂඥ වෛද්‍යවරු දැක්කාම මට හැමතිස්සෙම තියෙන කැපවීම සහ පුළුවන් තරම් ඉහළටම යාම තියෙන ආසාව ඒ සහ ඒෙන් ඇති මට දිය හැකි සේවය වැඩිම දෙන්න. ඊට පසුව මම මේ අහම්බෙන් එක්තරා මට හිතුවා විදේශගත වෙන්න කියලා. විදේශගත වෙලා ඉගෙන ගන්න කියලා සූදානම් වෙනකොට මේ මට වෙන අපේ ලංකාවේ පශ්චාත්පාදී ආයතනයේ මේ පිළිකා පිළිබඳ මේ උපාධි මාලාව විවෘත වෙලා තිබ්බා. ඊට පස්සේ ඒක ඉතින් හැමෝම කිව්වා එතකොට දියුණු තත්ත්වයක් නැහැ ලංකා පිළිකා රෝග දියුණු හුඟක් හරිම ප්‍රාථමික තත්ත්වයක් තිබ්බේ. මම ගිහිල්ලා මගේ අම්මට කිව්වා ගිහිල්ලා මගේ අම්මට කිව්වහම මේ මේකම එකක් තියෙනවා රට යන්න නැතුව මේ අම්ම කැමති වුණා මම ලංකාවේ ඉන්න එකට. ඒ අම්මා කිව්වේ ඉතින් ඕක කවුරු හරි කරන්න ඕන හැම කෙනෙක්ම හෙම්බිරිස්සාව ගැස්සට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. ඕක අමාරු වැඩක් කවුරු හරි කරන්නත් ඕන ඕක කියලා. ඊට පස්සේ මට හිතෙනවා මං කරනවා කියලා. ඊට පස්සේ මම ආවා මහරගමට පශ්චාදුපාදී ආයතනයේ ඉඳලා එතෙන් ඉඳලා මම ඒක දිගටම කරගෙන ගියා. කරගෙන ගිය දවසේ ඉඳලා මුල්ම දවස්වල හරි අමාරු වුණා කරන්න. මොකද පහසුකම් නැහැ රෝගීන් හුඟක් අය විකින් අද තියෙන තත්ත්වයේ දේවල් තිබුණේ වෛද්‍යවරු ඉතාමත් කීප දෙනෙක් පමණයි මාත් සමග හිටියේ. ඉතින් රෝගීනුත් සුව වෙන අයත් බොහොම අඩුයි ඒ කාලේ. ඉතින් ටිකක් අර මානසිකව මම පොඩ්ඩක් ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. පිළිකා රෝහල ඒ කාලේ තිබ්බ ඉතාමත් පහසුකම් අඩු තත්ත්වයක රෝගීන් දකින තැන දුකම මිසක් හිතට ලොකු සතුටක් නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. ඉතින් මේ වැඩ කරගෙන යන අතරතුර මට මාසයක් දෙකක් වෙනකොට මගේ මව කියවා තාපහු මට හිතුණා මේක අතහැරලා වෙන ක්ෂේත්‍රයකට යන්න ඕන. එක දිනක් මම ගිහිල්ලා මගේ මිත්‍ර වෛද්‍යවරයෙක් ඉන්නවා එදා ඉඳලම 75 ඉඳලා මාත එකටම හිටපු විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් බලවර්ධන කියලා. මෙතුමත් ඒ මායකම පුහුණුව ලැබෙන ගමන් මට කලින් ආවේ. මම හිතේ යා පස්සෙන් ගියා ටිකක් බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට රෝගියෙක් දුවගෙන ඇවිල්ලා කිව්වා සර් මට මුත්‍රා යන්නේ නැහැ කියලා. මෙයා කිව්වා වාට මුත්‍රා යන්නේ නැහැ මට මුත්‍රා කරගන්න වෙලාවක් නැහැ කියලා. මේක මට හිනා මං එපර ඔහුගේ ඉන්න ඉතින් ලෙඩා හිනා වෙලා හොඳට කියන්නේ
කිසි ප්‍රශ්නයක් නෑ ඇත්ක එකතම ඇත්ත තමයි මහත්ත එන ම යන්න කියලා කියනයි. ඉදි එවුණට ඔහු ඔහු ඒයට අවශ්‍යද හොල දුන්න පොඩ්ඩක් ඉන්න කියල බලන්න කර. ඉති මේ වගේ මේ ඒවගේ හාස්‍ය ජන තමන්ට කැමති තවන් උත්පාදනය කරන්න කතාව හතන් උත්තර ඒම එහ ඇහි වායහම කිවේ කියලා මම මේක රස්සාව කරන්න බෑ මේ ඌක ගැනම හිත හිත එහින්ද තමන්ට හිතන දෙයක් කියලා තමාගේ සතුරු තමන්ගේ මේක සහනය තමන්ම හදාගන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අන්තිපරිතින් ඒ රෝගීන් දෙහ බැලුවත් හැම දෙයක්මනය සුහද අපි කතා කරලා විහිලු කරලා හැම දෙයක්ම හාස්‍ය ජනක සිද්ධියක් බවට පත් කරගත්ත හම ඒක කලාගෙන යන එහමතයි මම ඒ ජීවත් වනේ හැමදාම ඒක වෙන්න දෙම සමහරලට මෙ රෝගීන්ට පව හාස ජන කතා කියලා ඔවුන්ට මේ යම් කිසි තැනකට ගන්න උත්සා කන මොදේ ඒකත් ඔවන්ට රෝගෙසම ජීවත්තව උදව වෙන අපිට රෝගීත්තක වැඩ කරන උදව වෙනවාගේ එනිසා හාස්‍ය සහ සතුට කියන්දෙත් හැමතිස්සේම මේ අපි තුළ තියෙන් දෝන නැත්තන් අපි අකර්මණය තත්වකට පත්වෙන නිසාදියයට පත්වෙනවා ඊට පස්සේ අපි මානසික රෝහලේ නතර වෙලා ඒකට බෙහෙත් ගන්න වෙන්න පුළුවන් එතකොට රෝගයාට කෙනෙක් නැතිවෙනවා ඊට වැඩි එහෙම ඉන්න එක හොඳයි කියලා මට තේරෙනවා. ඉතාම සාර්ථකව වසර පහක් තුළ පුහුණු අවසන් කළා එංගලන්තයේ විදේශගත වෙලා 1995 ලංකාවට පැමිණලා මම බාරගත්ත මගේ වැඩ කටයුතු. ඉතින් ඒක ඒකත් තිබ්බේ ආසාව සහ කැපවීම සහ මගේ මවගේ අවවාද හැම එකට මගේ අම්මා තමයි අවවාද දෙන්නේ. පියා තමයි පසුබිමේ ගායනය කරන්නේ ඇත්තම කියනවා නම් එයාගෙන් අහනවා. ඇත්තටම ඒක අවසානම දේ මට අවුරුදු 10ක් ම විශේෂඥ වෛද්‍යවරුණාට පස්සේ අම්ම පිළිකාව හෙල්ල මිය ගියා. උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ මට හිතුණා ඒක එයා මැරෙන මොහොතෙත් මම ඒක වහන්න හැදුවට එයා කියන ඔයා කිව්වට මම දන්නවා මට පිළිකාවක් තියෙන කියලා. දැන් බලන්න ඔයා පිළිකාව විශේෂඥෙක් වෙච්ච එක කොච්චර හොඳයිද ඔයාට මට බෙහෙත් දෙන්න පුළුවන් කියලා. මම යාර ප්‍රතිකාර කරා. ඉතින් මම ඉතිකලිය මම මගේ මිත්‍රයෙක් ළම ප්‍රතිකාර මොකද මට මගේ මවට ප්‍රයත් ප්‍රතිකාර කිරීම තහනම් වෛද්‍ය ශාස්ත්‍රයේ යනවාති ප්‍රතිකාර කරන්න තාම කෙටි කාලෙහි මේ ගියා. මම මේ පෞද්ගලිකව දන්න දෙයක් ඔබතුමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණෙන රෝගීන් ඇතුළට යන්නේ බොහෝම කඩා වැටුණු මානසිකත්වයකින් යුතුව මම දැකලා තියෙනවා. මම පෞද්ගලිකව අත්විඳලා තියෙනවා. නමුත් ඔබතුමාගේ කාමරෙන් එලියට එන්නේ ඔවුන් හිනා වෙවි පෞලේ සමාජිකයන් එක්ක ගොඩ නැගුණු මානසිකත්වයකින් යුතුව ඔබතුමා කොහොමද ඒ රෝගීන්ව ඒ මට්ටමට ගේන්නේ? මට ඒක ඇත්තටම විශ්වකර්ම වැඩක්. කොහොමද ඔබතුමා ඒ වගේ කාර්යයක් කරන්නේ? ඇතුළට එන්නේ මානසිකත්වයෙන් කඩා වැටිලා එළියට එන්නේ හිනා වෙවි. මොකක්ද මේකේ තියෙන රහස? දැන් එකක් රෝගීවරු පිළිකාව කිව්වම එයා සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඊට පස්සේ නොයෙකුත් විකල්ප ප්‍රශ්න හොයාගෙන යනවා. ඊට පස්සේ රෝගී එක තැනකදී ජීවිතය ඉල්ලා සිටිනවා. එයා ඉල්ලා සිටිනවා බාගේනින් ෆර් ලයිෆ් කියලා. ඒක ඇත්තටම අපිට උගන්වලා දෙනවා. බාගේන් කරනවා කියන්නේ එයා කියනවා මට තව අවුරුදු 3ක් ඉන්න තිබ්බ. මගේ ලොකු පුතා විවාහ වෙනකන් හෝ මගේ දරුවා ඉස්කෝලේ යනකන් ඒ වගේ එක එක කාල සීමාව ඉල්ලා සිටිනවා ජීවිතය අපේ. ඉතින් ඒක දෙන්න හරි අමාරුයි මානසිකව එයා තෘප්තියටපත් කරන්නේ නැත්තම්. කඩා වැටෙනාම ඒක ප්‍රතිකාර වලට එන්නේ නැහැ. මහිරන්න එකක් තමයි මගේ හැමදේම මේ මම බොහොම දේවල් වලට මම සෙන්ස් ඔෆ් හියුම කොමඩියන්ගේ රෝල් එකත් මට කරන්න පුළුවන්. ඒකින්ද ඒක පළවෙනි දේ තමයි රෝගියාට ඒක මහා විශාල බරපතල දෙයක් කියලා එයා හිතාගෙන එන්නේ. ආවට පස්සේ ඒක පොඩ්ඩක් මේකට යමක් කළ හැකියි කියලා හිතුනොත් එයාට එයාගේ ඒ තත්ත්වය නැතුව යනවා. එතකොට ඇත්තට දුකක් ඇති වෙන්නේ ප්‍රතිකාරයක් මගේ රෝගියට මට තියෙනවා. සුව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සුව වෙන්න නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට මේ තාක්කල් මට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලෝ ඉල්ලා සිට ජීවිත හුඟක් වෙලාවට දෙන්න හුඟක් වෙලාවට ටිකකට අර ඒව මගේ සීමාවෙන් හෝ කැම්පසේන හිතන සීමාවෙන් බැරිම වෙච්ච දේවල්. ඉතින් ඒක ඒක රෝගියාට රෝගේ වටහා දෙලා යට එක දැනුම් දීලා ඒකට යමක් කර හැකි කොහොම සතුටටපත් වෙනවා. ඒක හිනා වෙන්නේ මම හිතන්නේ
සමහරට මාව දැක්කාම හිනායනවත් දන්නෙත්න රෝගෙන්ට මං එවන ඒකට මං කැමති ඒක තමයි පලවෙනි කොටස. ඒතවට හරිම ලේසි එතන හර රෝගයාට ප්‍රතිකාර කරන යන්න. ඇමරිකාවේ සුව කිරීමට නොහැකි රෝගයක ලංකාවට එව්වා ඔබතුමාගාවට. සුව කරන්න බෑ කියලා අවසන් මොහොත ලංකාවට එව්වා. ඒ රෝගයා මේ වෙනකොටත් ඉතාමත් හොඳින් ජීවත් වෙනවා. ඔහු මට කිව්වා මේ ප්‍රශ්න අහන්නත් කියලා. ඒ වගේ ඇමරිකාවේ රෝගීන් සුව කරන්න බැරි රෝගීන් ඔබතුමාගේ විශ්වකර්මයකින්ද මේ ලංකාවේ දිසුව කරන්නේ? මොකක්ද ඒකේ රහස? ඒක සමහරලාට සමහර දේවල් මට විස්තර කරන්න බැරි දේවලුත් තියෙනවා. සමහර දේවල් සමහර විදේශ රටවල ඒගොන් රෝගීන් ඒ අභියෝග ගන්නේ නැහැ වෛද්‍යවරුන්. ඊට හේතුව තමයි ඔවුන්ව ඒක කරලා අසාමාන්‍ය දේවල් අපි කරනවා. සමහර සම්මත දේවල් ඒගොල්ලන්ට තියෙනවා ගයිඩ්ලයින්ස්. ඒකෙන් පිට ගියොතින් ඒ දොස්තරලෙන් අහනවා මොකද කරේ එහෙම මොන හරි වුණොත් ඒකට නඩු දානවා. නඩු දාලා මා විශාල වන්දියක් රෝගියාට ගෙවන්න වෙනවා. ඔය බය නිසා හුඟක් අතාරිනවා. එවැනි රෝගීන්වත් එහෙම අතෑරලා අසාධ්‍ය තත්ත්වෙ මාස දෙකෙන් නැති වෙනවා ලංකාවට යන්න කියලා ලැබුවට පස්සේ. අපි අරගෙන අපිට අපේ රට තුළ සමහරවල් සම්මතයෙන් පිට රෝගියාට කියලා මම මෙන්න මේ වගේ දෙයක් කරනවා යාට කියලා ඒක කරනවා. 100%ක් විතර හරියනවා ඒක. 80%ක්ම කොහොමදත් බැර වෙන්න පුළුවන්. ඉතින් හරි ගියොත් ඒක ලොකු ක්‍රෙඩිට් එකක් හැමෝම හිතන්නේ මම විශ්වකර්මයා කියලා. නෑ එහෙමත් නෙමෙයි. එකක් තමයි අර වෛද්‍ය රෝගියාට ප්‍රතිකාර නොකිරීම. අනිත් එකේ රෝගියාගේ තුලත් මම දන්නේ මොකක් හරි දෙයක් තියෙනවා. එයාගෙත් ඒකට මුහුණ දීම හැකියාව. එහෙම කවුරුවත් නොහිතපු දේවල් හරියට දැන් මේ මගේ අවුරුදු ගාන දැන් මම කාලය තුළ මේ අවුරුදු වසර ගාන තුළ දශක කීපය තුළ එවැනි පුදුම විදියට හොඳ වෙච්ච රෝගීන් සිටිනවා. සමහර දේවල් ඇත්තටම මනෝජහුවට මට විශ්වාස කරන්න බෑ. මොකද මම ඒගොල්ලන්ට ලොකු දෙයක් කරලා නැහැ. මම පොඩ්ඩක් කල්පනා කළා යම් කිසි දෙයක් දුන්නාම ඒක හරියන වෙලාවක් තියෙනවා. ඒ වගේ හුඟක් රෝගීන් ඉන්නවා. ඒක ගැන හොයන්න පොතක් මම ලියන වෙනම මිරකල්ස් ඉන් ඔන්කොලොජි කියලා. මිනිස්සු හිතන්නේ ඒවා මේ මිරකල්ස් කියලා. ඒවා මම ලියනවා. ඒවා ටිකක් හොයලා බලලා ඇත්තට මිරකල්ස් කොහොමද වුනේ කියලා. ඔව් දැන් දශක ගණනාවක අත්දැකීම් තියෙන ප්‍රවීණ වෛද්‍යවරයෙක් ඔබතුමා. ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔබතුමාට ලංකාවේ ඉන්න ඉහළ පෙළේ පුද්ගලයනුත් රෝගී වුණාම ඔබතුමා ගාවට එනවා. ඔවුන් කොහොමද මේ රෝගී තත්ත්වයට මුහුණ දුන්නේ? ඒ අත්දැකීමුත් අපි දැනගැනීමට කැමතියි. ඒ ඉහළ පෙළේ වුණා ඔවුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේ අර සෝෂල් ස්ටිග්මා සමාජමය වශයෙන් ඇති වෙන මේක පසුබැස්ම. කට්ටි හැමෝම දන්නවා මම කොහොමද යන්නේ. ඒකින්ද අපි ඒ කිසිම කෙනෙකුට නොදැනගන්න විදිහට ප්‍රතිකාර කරන්න ඕන. හුඟක් අය ඉහළම පෙළේ ඉඳලා හුඟක් අය පහළම පෙළට බහිනවා. එතකොට එතන ඉඳලා ප්‍රතිකාර කරගෙන යන්නේ ඒ අය ලේසි. එහෙම කට්ටි ඉන්නවා. එහෙම හරිම ප්‍රබල රෝගීන් මං හිතනවා සිනමා ශාස්ත්‍රයේ. එතකොට රාජ්‍ය ශාස්ත්‍රයේ හරි පොනොයකුත් රජවරුන් පවා ඇමතිවරුන් පවා රෝගීවට පත් වුණාම ඉතින් එයා ඒ වගේම ඒ තත්ත්වයට මානසික ව්‍යාකූල වෙනවා. නමුත් එයා එතනට බැස්සට පස්සේ එතන ඉඳලා හරි ලේසි ප්‍රතිකාර කර ගන්න. හුඟක් සමහර අය පිළිගන්නේ නැහැ. සමහර අය හරිම මේ සංවේදී වෙලා අඬලා පෙරලා එහෙම යනවා. නමුත් ඒගොල්ලන්ටත් එකම අර මගේ ළඟ තියෙන අර වචන මාලාවෙන් කියලා තමයි කතාව ඒකෙම බෙදලා බලනවා හරිද කියලා. සමහර අයට එක එක විදිහට අර ප්‍රතිකාර කරනවාට වඩා ඕක තමයි මොනවාක් වගේ අවශ්‍ය වෙන්නේ. මෙයාව හරියටම එයාට විශ්වාසනීයභාවය මම තමයි ඔබට ප්‍රතිකාර කරනවා කියලා මා පිළිබඳ එයාගෙන විශ්වාසයක් ඇති කරගන්න. එතකොට එයා ඒකට හරි ඒ විශ්වාසය තුළ රෝගියා ප්‍රතිකාරය කරනවා. එතන ඉඳලා ඉතින් අර සාමාන්‍ය ලෙඩකට වඩා අපි තමයි හෙම්බ්‍රිස් සවර ගැස්සර ප්‍රෙෂර් එකට බෙහෙත් දුන්නම ඒක එතනින් ඉවරයි. හොඳ වෙනවා. මේක රෝගියා යම් දිනක මිය යනතුරුම හෝ පිළිකාව අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. පිළිකාව හොඳ වුණත් වසර ගාණක් තුර එයත් සමග ඉන්න වෙනවා අපිට. එයාගේ හැම දේවල් අහ එයා පමණක් නෙවෙයි මුළු පවුලටම ප්‍රතිකාර කරනවා. පවුල හැම කෙනෙක්ම කියන හැම ප්‍රශ්නයකටම අහන්න ඕන. සමහරවිට දුරකථනට කතා කරන එක වදයක් වෙන්න කියලා හිතන්න. නමුත් එහෙම බෑ හිතන්න. ඒ කතා කරලා අහගෙන ඉඳලා පැනඩෝල් පෙද්දයක් ගන්න කිව්වොත් රෝගියා සතුටු වෙනවා. එයාට ඕනේ උත්තරයක් මගින්. ඉතින් එයාගේ අවශ්‍යතාවය දැනගන්න. රෝගියාට මොකද්ද අවශ්‍ය කියන දේ දැනගත්තාම අවශ්‍යතාවයේදීමනේ සිවිලයිසේෂන් කියන්නේ අපේ දේකින්ද ඒකින්ද
කොයිත් පට්ටම හිටියත් හැම කෙනාම එක තැනකට බැහලතම ප්‍රතිකාර පටන් කරන්න තලය කොහොමුණ ඒක ඒගොලො කරගන්න රෝගයාම් කරගන්න ඒකට පොට්ට අපි උදව කරන්න. ඔම මේ තවමන් දන්න කාරණය ඔබතුමා මුදල් පසු වස හබාගෙන යන්නේ නෑ. ඔබතුමා ගාවට රෝගයකා පොහම පලනි දවස විතරයි ඔබතුමා බොහෝ වෙලාවට මුදල් අයකිරීමක් සිදු කරන්නේ. ඊට පස්සේ ඔබතුමා ඔවුන් සමඟ මුදල් අයකිරීමකින් තොරව ඔවුන්ට ප්‍රතිකාර කරනවා. ඇත්තටම ඇයි ඒ වගේ දෙයක් කරන්නේ? ඒක මට හිතුනොත් එහෙම ඕන්නෑ කියලා හිතනවා. එච්චර මුදල් ගොඩාක් අවශ්‍යත් නෑ, මිනිස්සුකට ජීවත් වෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මට ලොකු ආසාවක් නැහැ ලෑන්ඩ් රෝවර් ඩිස්කවර් එකක් ගන්න කියලා. මම දන්න ඒකෙන් කියත් මගේ අර කාර් එකකියත් එකයි කියලා සාමාන්‍ය මග. ඒ වගේ ලොකු ලොකු ආසාවල් නෑ ජීවිතේ. ඒ මගේ අම්මා තමයි කිව්වේ මට දේවල් අතහරින්න ජීවිතේ ඕන දේ විතරක් තියෙන. ඒක නිසා ඒ විදිහට ඉන්න මම කැමති. අනිත් එක සමහර ලාලට තියෙනවා, සමහර අය ඇත්තටම කතා කරාම ඒ අය ඒ රෝගියා හෝ රෝගියා සමග ඉන්නගෙන හරි වැදගත්. සමහර අය ඉන්නවා එයාට මුදල් ගෙවන්න බෑ ඇත්තට, නමුත් කියාගන්නත් බෑ. ඒ කතා කරලා කියන්න බැරි කෙනාට උදව් වීම තමයි වැදගත්ම වෙන්නේ. හිඟා කකා ඉන්න කෙනෙකුට වැඩිය සිංහල වෘත්ති ඒක වෘත්තිය ප්‍රොෆෙෂන් එක. සමහර අය ඉන්නවා ඒකට අපේ මගේ මව කිව්වේ පුළන්න කියලා. ඉල්ලන්න බෑ නමුත් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ වගේ දෙනකොට දීම අති විශාල මේ පුණ්‍ය කර්මයක්, හිතට සතුටක් අය. ඒකෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම නිකම් ප්‍රතිකාර ගන්න. ඒ වගේම මහවිලාර අපේන ලොකු තාන්නමාන්න තියෙන කෙනෙක් රජ කෙනෙක් ආව මට හිතුණොත් මගේ ගාන මම එයාට දානවා. ඒ චා වෛද්‍යවරයාගේ නීතිමය වශයෙන් අවශ්‍යයි අති විශාල ප්‍රමාණයක් එහෙම දාන්න හිතෙන්නේ නැහැ. ඒක අර එදා සිටම පුරුදු වෙච්ච හැටි මේ ප්‍රමාණය ඇති. සමහරලාට මාත් එක්ක ඉන්නවා කියන්නේ මිත්‍ර වෛද්‍යවරු එහෙම දළුවාම කියන සමහර අය ඒකන මාකට් කරගන්න හැටි. මම මගේ මාකට් එක මෙච්චර. නමුත් ඉතින් වෛද්‍ය වෘත්තියේ මාකට්ස් තියෙන්න බෑ. මාකට් කරන්න බෑ ඒකට. ඒක රෝගියා තමයි මාකට් එක. රෝගියාගේ ඇති හැකියාව තමයි මාකට්. ඒ මාකට් එක තමයි අපි කරන්නේ. ඒ නිසා එහෙම සල්ලි ගන්න සමහරලාට ආසාවක් නැහැ. ඕනේ නැහැ නමුත් සල්ලි අඩුකුත් නැහැ. තවත් කෙටි විරාමයක් සඳහා අපි ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මගේ මවටත් ප්‍රතිකාර කිරීමට මට සිදු වුණා. එහෙම කියන්නේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා. අපි විරාමයට ප්‍රථමයෙන් ගොඩක් දේවල් ඔබතුමා සමඟ කතා කළා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතය පිළිබඳව මම කැමති දැනගැනීමට ඔබතුමා කොහොමද මේ වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතේ එකිනෙකට සම්බන්ධ කරගන්නේ? කොහොමද ඒක ගොඩනගන්නේ? ගොඩක් අපහසුයි. මොකද අපි උදේ වරුවම රෝහලේ ගත කළා. ඊට පස්සේ පෞද්ගලික ක්ෂේත්‍රයට ගියාම රෝගීන් කරගම් ගෙදර ඉන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඒක ඉතින් ගෙදර හැම වෛද්‍යවරයෙකුටම වගේ මම හිතන්නේ හැම කාර්යබහුල පුද්ගලයෙකුටම තමාගේ ගෙදරින් තියෙන පැමිණිල්ලක් මේ පුද්ගලයාගේ බිරිඳ බනින්න එහෙම නැද්ද? බනිනවා. ඒක කියන කිසි අවශ්‍යතාවයක් නැහැ මේ ළමයි. ඒ ඔක්කොම ඉතින් ඒක නිසා මේ ඒ පැත්ත ඒ දෙපාර්තමේන්තුවට දීලා මගේ දෙපාර්තමේන්තුවේ වැට්ටික මම කරගෙන යනවා. නමුත් බොහෝ වෙලාවට හැකි හැම වෙලාවක්ම සමහරවිට ඉඳලා හිටලා විවේකයක් ගන්නවා. ඒ වෙලාවට ඒ දරුවන් සහ පවුල සමග ජීවත් ඉන්න මම බලනවා. උසහල සමන්සාවුන් ගම පිට ගමන් යනවා. බොහෝ වෙලාවට මම විදේශ යන හැම වෙලාවකම ඒගොල්ලෝ එක්කගෙන යනවා. ඉතින් ඒ නිසා හරියට 100%ක්ම මට ඉතින් එහෙම ඉන්න අපහසු වුණා. මොකද තමාගේ පවුලේ සඳහා මිඩංගු කළ යුතු කාලයත් ශේෂ්ත්‍රය රෝගීන් සඳහා මිඩංගු කරන්න වීම නිසා ඒක අඩු වුණා. නමුත් ඉතින් මම තියෙන මම ගෙදර මගේ පරිසරයම හදාගෙන තියෙන්නේ මේ විදිහට. මම ආස සංගීතය තියෙනවනු. මේ සංගීතය තියෙනවා. ආද භාණ්ඩ වාදනය කරන්න තියෙනවා. මේ භාණ්ඩත් හැම දෙයක්ම මට පුළුවන් වාදනය කරනවා ගෙදර තියාගෙන. මම දන්නා කාරට හොඳට සින්දු කියන්න පුළුවන්. අපි කැමතියි ඔබතුමාගෙන් මේ මිල්ටන් පෙරේරා මහතාට තමයි ඔබතුමා වැඩිපුරම ආස කරන්නේ. මිල්ටන් පෙරේරා මහතාගේ ගීතයක පොඩි කොටසක් කියන්න පුළුවන් මේ අවස්ථාවේදී ඔබතුමාට? ඒක බෑ. මොකද මේ වෙලාවේ ගීත ගායනා කරන්න
මගේ ගීත කියන්න ම සංගීත රාස කරන මට මම එවංකව කතුලුව මධ්‍යමහය දෙරන්න කාලේ. අපිට සංගීතය ගැන්නය ඉන්දික උපමාලිකන්න ගායකාවගේ පියා සිරිපාල සමරසය කර කියලා ඇතම අපේ සංගීත ගුරුවර. එතුමා මට කාමරට කතාරම විද්‍යාවශයන් කරේ දවසක් මට කිව්වා වාට මේක කරන්න පුළොන් කියලා මට මේ සිතාරකක් ගහන්න ගන්න. මට ඒක හරි අමාරු යා ලස්සට සිතාරක වාදනය කරන්න මට බැරිවා ගහන්නට එට මම තබ්ලාවගෙන ගත්ත. ඉට පස්සේ රිෂ්ම විද්‍යාරත් තේරම තබ්ලාවග එටස් මං එක සෑහන් දුර කොළඹත් ඇල්ල කළ මට ඒක ආසාවෙන් ගහන්න පුළොන් තබ්ලාව එම ගිතාර් ගහන්නත් මම ගෙන කීබෝඩ් ගත් හැම දෙකම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත කිසිම දෙයක් හරියට ඉගෙන ගන්න නෑ සංගය මොකද මම කිව්වා මට ඒකනේ මටෝනේ මේක හරියට ඉගෙන ගන්න යම යන පාර හැම දෙයක්ම වගේ පස්සුපස දෙපැත්තේ තියෙන දේවල් ඒව මම ටිකෙන් ටික කරගෙන යනවා මොකද ඒක ඉව කරන්න කියොතේ මට මේක බැරුවා එනිසා ඉතින් ගීත කියන්න ඉතින් ඕනෑම කෙනෙක් තමන් වාදනය කරන්න පුළුවන් නම් තමන්ගේ ස්කේල් ඒක ඇත්තටම අමාරු නෑ අද රටේ ගීත කියන්න බැරි කෙනෙක් ශ්‍රී ලංකාව තුල නෑ මම බලේ රියැලිටි ෂෝස් දක්වම සමහර සින්දු කියන ඕන කෙන පුළුවන් කියන එක ලොකු දෙයක් නෙවෙයි හින්ද මම සින්දුවක් කියන එක තේරුමක් නැහැ. එයන ලොකු දෙයක් නෙවෙයි. ඇත්තට මම හරිම ආසයි සංගීත පිළිබඳව. ඉතින් හැමදේම මම මගේ නිවස තුල මගේ ඔෆිස් කාමරවල තියාගෙන ඉන්නවා. මගේ පවුලේත් මගේ පුතාලත් ඉගෙන කලාකාරයෙක්. ඉතින් ෆිල්ම්ස් ඉන්ඩස්ට්‍රි එකේ ඔබ වැඩිපුර අනිත් පැත්තට කියලා බාහිර පැත්තට කියලා බටහිර පැත්තට කියලා දෙන හින්දා මට මගේ ම ඔරියන්ට මියසික් තමයි හැමති ඒටික තම ඉතින් ඒවල්ල තියෙන ති එකට කොහමහර මේ හැමදේම සම සමවා පොඩ්ඩ පොඩ්ඩ කරගෙන යනවා ඔක්කෝම දිගට කරන හම වෙලා මදී පැවිසි හතරත් මදි වෙනවා එක නිසා පෘත්තිය ජීවිතයත් තමාගේ මගේ පෞද්ගලක ජීවිතයත් කරගෙන යනවා සියරසියක්ම සාර්ථකය කරම හිතන්න කිසි දෙයක් සියරසියක් සාර්ථක නැහැ අසාර්ථක තැන් තියෙන ඕනට හැම දෙයක්ම එහෙමයි ඒක මේ ඒක තරමකට යන්න පුළුවන් නම් ඇති ඒකම ඔව් සෑම සාර්ථක පුද්ගලෙක් පිටිපස්සෙම සාර්ථක කාන්තාවක් ඉන්නවා කියලා කියනවා රුකුලට ඔබතුමාගේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය පිළිබඳව අප දැනගෙන ඉන්න කැමැති ඒ ඉතාමත් අගය කළ යුතුයි ඉතාමත් උත්කෘෂ්ටයි ඊට හේතුව තමයි වැඩ කරන්නේ රැකියාව කරන්නේ ඒ නිසා ඒ පවුල තුල සිදුවෙන හැම දෙයක්ම අර මිල මුදලින් මං හොයනවට වඩා සියල්ල සාර්ථකව කරනවා එතකොට මට තියෙන මගේ ගමන යන විතරයි ඒ අනු වැඩම ඉතාමත් සහයෝගයක් ජීවිතයේ මට උපාධිය ඉගෙන ගන්න කාලය තුළත් දරුවන්ටත් අද දක්වා මේ අනතුරම ඒ සහයෝගය තියෙනවා මහේන්ද්‍ර පෙරේරා තෘප්තිමත් පුද්ගලෙක්ද කිසිම කෙනෙක් නෑ තෘප්තිමත් අද මගේ තෘප්තිමත් භාවය කියන්නේ මට ලැබිය හැකි හැමදේම 100%ක් ඒක ලැබෙන්නේ නෑ කාටවත් ඒ මහන්ට පෙරා තිය ම හිතන්නේ අද කිසිම කෙනෙක් තෘප්තිවත් කියල කිව්වට ඒ තෘප්තිමත් සමහර දේවල් තියෙන ජීවිතය පසු බෑම් දෙවල් තියෙනවා අගද නමු සමස්තයක් වශයෙන් ගත්තම ජාපි දන්න හර්දවස්සුවේ 60%ක් වැඩ කරනවනම් ඒක ඇති දුවන් ඒකන බාන කාඩියග එකෝ කාඩියුග්‍රම් කළ ඒ වගේ මගේත් මම හිතනම් 90%ක් පමණ ජීවිතයම සතෘප්තිමත් පුද්ගලය ඔබතුමාගෙන් දැනගෙන ඉමුට ඇති වර්තමානයේ මේ තියෙන සමාජීය දේශපාලන ආර්ථික රටාව පිළිබඳව ඔබතුමා ප්‍රවීණ වෛද්‍යවරයෙක් විදිහට කොහොමද දකින්නේ දේශපාලන රටාව තුළ ඇතරම පළවෙනිම දේ තමයි අපිට ශීලාචාර සමාජයක් නීතිගරුක ප්‍රවේශයක් සිවිල් සමාජය තුළ හැසිරීමේදී අනිකාගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන යන්න පුළුවන් සමාජයක් ගොඩනැගුණොත් එතකොට ඒක ඉස්සෙල්ලාම ගොඩනැගුණොත් මේ අනිත් හැම මේ ආර්ථික දේවල් වලට වඩා වටිනවා. ඉන් පස්සේ නිකම්ම අපේ රට අපේ මිනිස්සු අපි දියුණු වෙයි බලා හිඳිද්දී හැම බටහිර රටකටම වඩා. ඔවුන්ගේ අපෙත් වෙනස තියෙන්නේ. ඔවුන්ට මුදල් තියෙනවා. නමුත් ඒ මුදල් අයථා ක්‍රම වලින් හෝ එක එක බිස් ඔයකුත් වලින් ලබාගත දේවල් නෙමෙයි. ඒ සියල්ල සාමාන්‍ය විදිහට ලයිහින්ද පළවෙනි දේ තමයි සිවිල් සමාජයක් තුළ නීතිය ක්‍රියාත්මක වෙනවා නීතිගරුක පුරවැසියෙක් ලෙස රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා නීතියට වඩා උතුම් දෙයක් තියෙන්න බෑ ඒ නීතිය හදන්නෙත් අපි ඒ නීති සම්පාදනය කිරීමේදීත් රටේ දැන් අපි බ්‍රිතාන්‍ය නීතිය අනුව යනවා නමුත් අපිට අවශ්‍ය දේවල් අපි කරගෙන තියෙනවා ඒ නිසා ඒ නීතිය තියෙනවනම් එපමණ ඕනේ අනු බැලුවම ඇත්තටම අද හැම දෙයක්ම පරිහානියට පත් වෙනවා සමාජයම මං කියන්නේ මං ඉන්නේ ශාස්ත්‍රය පොව
අතමගේ ඉන්න වෛද්‍යවරු මං මීට පෙර වසර ගාන පෙන මගේ හිට ගුරුවරක බන්නකොට ඒ අතර මැද කාලසිම අපින්නේ ඒ හරි පරිහානයක් තියෙනවා ඔවුගේ ඔවුන්ගේ හිත පචින්තනය ඔවුන්ගේ තිබ්බ ගුණාත්මක භාවේ අද නැහැ. ඊට හේතුවතේ සමාජය ඔක්කොම එකට කඩා වැටයගෙන යනවා. ඒකැන්නේ ඒ නීති ගරුක වියතු සිවිලයිස් සිලාචාර සමාජයක් සහ නීතිගරුකල නීතිය ක්‍රියාත්මක වියුතු. එහෙම වුණොත් අපිට හරි ඉක්මන්ට යන්න පුළුවන් ගමනක් වකයට හදිස්සියන්න හරි මික්මට කියක් හරි කොහගර මක්කර කරලා මුදල් හොයාගෙන ෂණිකව යන්න එහෙම යන්න හැමෝම හිතලේක වෙලා ඉවරයි අයි උඩට එන්න අපහසුවෙයි. එනිසා මගේ දරුවෝ දෙන්නවත් නො රටට තියාගන්න හරි ආසයගන්නගෙන් මගේ ළඟ ඉන්නවන ඔවුන්ට ආවට ඒගොල්ලන්ට ඒ මෙගොලත් එක මැච් වෙන්න බැහැ. මෙගොලත් එක සමගාමී ලෙස කටයුතු කරන හරියමාර. එනිසා මං හිතන මගේ ළමයි දෙන්න මං වගේ මේ මට ඉතින් යන්න තැනක් නැහැ වෙන මේකට යන්න. මට මේ හදේ මේ පුදුනා මේකටම හිටියා යන්න අවස්ථාව තිබ්බත් යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒක හේතුවත් මගේ දෙමාපියෝ ඉතින් දැන් කොහොමත් මේක මට හිතෙන්නේ හුඟක් වෙන්නේ ඒකයි අපේ රට අපි හදලා අපි නිෂ්පාදනය කරන දේවල් එහෙමහිට පිට රටකට ගිහිල්ලා එහෙ සෙටල් වෙනවා. ඒගොල්ලෝ තව තවත් දිනනවා අපි තව තවත් වැටෙනවා. අපේ ඉතුරු වෙනවා අර මේ අර කොටස විතරක්. ඔව් හවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති මේ වැඩසටහන නරඹන තරුණ තරුණියන් නැති ඕනුත් හිතන ඇති කවදා හරි මම මහේන්ද්‍ර පෙරේරා වගේ කෙනෙක් වෙනවා කියලා. ඔබතුමාට ඔවුන්ට දෙන්න තියෙන උපදේශය මොකක්ද? මං වගේ කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. මම කියන්නේ මං විතරක් නෙවෙයි. මං නැති වුණාට පස්සේ මං කාලේ මගේ පසුපස තව ගොඩක් වෛද්‍යවරු ඉන්නවා. ඒ හැමෝම ඒක අපි ඒ අයව පුහුණු කිරීම සහ ඔවුන්ට මඟ පෙන්වීමේදී කළ යුතු දෙයක්. ඒ නිසා මම කියන්නේ මං වගේ කෙනෙක් වීම ඉතාම ලෙහෙසි. ඒත් ඔබට තිබිය යුතුයි කැපවීම ඒ වගේම අර සංවේදීතාවය. ඒ දෙක තියෙනවනම් ඇති හොඳටම. පොත් පාඩම් කර කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ කැප වෙන්නේ නැත්නම්. කොච්චර පාඩම් කළා වෛද්‍යවරයෙක් වූ දෙයක් වැඩක් නැහැ. තමන් කරන දේ කරන්න මෙන්න. අර බුදුන් වහන්සේ බණ නජටාහි නගොත්තේන නජච්ඡා හොති බ්‍රාහ්මණෝ කම්මන්නා ඔසලෝ හොති කම්මන්නා හොති බ්‍රාහ්මණෝ කිව්වේ කියන්නේ. ඔය බ්‍රාහ්මණෙක් වෙන්නේ බට් ජටාව ගහගත්ත. මට MBBS MD MRC PFRC මොනවා තිබ්බත් වැඩක් නැහැ. මං කරන දේෙන් තමයි මම මිනිස්සු හිතන්නේ. අන්න එතනට එන්න හැම කෙනෙකුට කියන්නේ. එච්චරයි අවශ්‍ය. බෙහෙම ස්තුතියි අද අපහ සම්බන්ධ වීම පිළිබඳව. ස්තුතියි. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් උනේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා. ලබන සතියේදී සුපුරුදු වේලාවට යලි හමු වන තෙක් ඔබට සුවදායී රාත්‍රියක්.